රු හන් ස රම් එක තමයිදත් අපි සජීව සම්බන්ධයලා යින්නේ. ඉතින් අපි බුලිම්ම ශිෂ්‍යත පාටමට තමයියන්නේ. ඉතින් ශ්‍යත පාටමට අද අපිත් එෙක් එක තුවෙලා ඉන්නවා ක්‍රෂාන්තස ක්‍රෂාන්තස තැන් ඊයේනම් අපිේ අනිස්ර්තක ගොඩක් දෙවල් ඉගෙන ගත්තා සේමනවා අද අපිටු ගන්නන්නේ. අයිබෝන්ේපුතේ අපි අද දවස තුළ සූදානම්ේෙනවා ශිෂත් බභාගට අදාළව අපේ දුවලපුතාලට වැදගත් කරුණු කේපයක් සාකච්චා කරන්න මහිතන්නේ. දවසතුළ ටරන්ස ම බලාපොරොතිෙනවා ගනිත ගැටලු කිහිපයක් විසිසන්නේ එෙක්කම පරිස කොටස්ටිකක් අපේද දලපතලයික කතා කර ඒවාගේ වෙනදගේ අපේ දලපතාලට ප්‍රස්්න කහිපයක්කි දිරිපත් කරන්න දවස ෑැග්‍ර හැෙක් බව අප දලපුපතාලපත් කරන්නන්නේ මේ හැමයක් මද දවසතුළ මේ අපට ලැබිලතියන ප කාල සීමමාවව තුළ සාකච්චා කරන්න බලාපොරත්තිනවා වනවාගීමටරස මම අද පොඩඩක් කල්පනා කරා මුලිින් අපේ පාඩමටන්න කලින්. දන්න දවස්ස ට නයක් තියන ප හමෝම ගවල්ලට ලායින්නේ විශේෂන් අපේ ස්කලය දුවලපුතාර අපි දන්නවා සියලම අධ්‍යාපන තන ඩ දීල තියෙන. එනිසා මංහිතුවත් ජීවිතය ගැන චුට්ටක් කියලදන්න. අපි පාඩමටෙන්න කලින් මපේ දුවලපුතාට ජීවිතය ගැන චුට්ටක් කියලාල දෙන්න කල්පන කර. ඒ ජීවිතය ගැන කියලා දෙන්න මංපුංචි දර්ශනයක් විීඩියෝ දර්ශනයක් පෙන්න අපේ දලපතාලට අදනේ දුවේ පුත්තේ මේ විඩියෝ දර්ශනය හොද බලන්න. වෙන කිසිම දෙයක් හිතන් එපා මේ ීඩියෝදර්ශනයෙන් කියන්නෙමුක්ද කියලා ඉස්සල්ලා හොඳට බලන්න කියන ඉල්ලීම මංකරනවා. රිස මුලටකම්. න ඩ එස කතා කරන්නන ඔවු දුපුතේ මේවා දකින්නේ චීන උනගහක්. මේ චීන උනගහපුතේ හිටවපු හාම අවුරුදු පහක් මහ පොළොව ඇතුළ තියෙනවා. කිසිම අවස්ථාවක පොළවෙන් උඩට මතුවෙන් ඇැතුව අවුරුදු පහක් මහ පොළොව ඇතිර තියනෙන. මොකල්ස්සමී ගහ මේක අපි හඳුන්වන්නේ චීන උන ගහ කියලා. එතොට ටෙරැන්ස අවරුදු පහක් මහපොළො ඇතුලෙ තිබිලා, තමන්ට අවශ්‍ය කරන ජලය පොහොර මේ සියොලු දේවල් උරාගෙන. අවුරුදු පහකට පස්සේ මහපොළොවට මතුවෙන මේ ගහ, සති පහක් තුළ, සති පහක් තුළ අඩි අනුවක් උසට වැඩෙනෝ. සති පහක කාලා සීමාව තුළ? අි අනුවක් උසට වැඩිනවා එකනෙ මාසෙකුයි ව සතියකුයි අන්න හරි. එතරපුතේ මේදේ කරන්න මේ අවශ්‍ය ශක්තිය ඔක්කෝම අර මහපොව ඇතුළෙ හැංගිලා ඉන්න කාලය තුළ මේ ගහ උරාගන්නවා එකන් එයාට අවශ්‍ය කරන ජලය පොහොර මේ හැම දෙයක් මෙයා උරාගෙන සති පහකින් ආද්‍රණීය දුවේ පුතේ අඩි අනුවක් අඩි පණහක් උසට මේ ගහ වැඩිනවා එහෙනම් මං ජීවිතය ගැන පොඩ්ඩක් කියලන්න දන දුවේපුත්ති අපි දවස්සල ෙදරට වෙලා ඉන්නේ. අපට බාහිර පරිසරයක්ක සම්බන්තා පවත්වන්නේ පයි කියලා කියනවා. එහෙනම් අපි අපේ ආරක්ෂාවට ගෙදරටලා ඉන්න මේ කාලසීමාව තුළ. මෙන්න මේ චීන උනගහ වගේ අපි සන්නද්ධවෙමු. අපි සූදානම් බෙමු. මොනවටද මේ සූදානම් වෙන්නේ. අපේ ජීවිත ඉලක්ක ජයගන්න. අන්න එහෙම සූදානම් වෙලා අවස්ථාව ලැබුණු වහාම චීන උනගහ වගේ අපි නැගී සිටිමු. අන්න එදාට ඒ මේ වියසනය අපට ආශිර්වාදයක් වෙනවා. එදන හෙන ආදන දූපතේ මං ඉස්සරලාම අද දව සිල්ලීමක් කරනවා, මේ ගෙදරට වෙලා ඉන්න කාල සීමාව තුළ අපතේ අරින් එපායිකර තප්පරයක් පත්. ටෙරන්සේක මොහොතක්වත් අපතේ හරිින් එපා. අපි එදිනෙදා වැඩ කරන ගමන් අපට අවශ්‍යදය අපි හොයාගම්. අපි සන්නද්දවිමු. ඒ සන්නදවීම තුළ අපට ලැබෙන අවස්ථාවේ අපි යෝධෙක් වගේ නැගී සිටිමු. එදාට මේ ව්‍යසනය අපට. අනිවාරෙන් ආශිර්වාදයක් වෙනවා. එ ආදරනයේ දුවපුතේ මේ මතක් කිරීමත් එක් කළ මම සූදානම් වෙනවා. අද දවසේ පාඩමට යන්න. අදනින් දුවපුතේ මං කතා කරා අද අපි කිීව මුලින්ම ගනිත ගැටලු කීපයක් යාලත් එක්ක කතා කරන්න බෙදාගන්න සූදානම් වෙනවා කියලා. ටෙනස මේ අපේ ආදනී දුලපුතාල මේ විභාගට මුහුණ දෙද්ද. බොහොමයක් තැන් පටලගන්නවා. ඒ පටලගන්නන්නේ ආදන දවිපතේ වල නොදන්න නිසා නෙමෙයි. ඔයාලා දන්නවා. මේ දැනගැනීම නිසා වැල කලබල වෙනවා. එතකොට අප පලවෙනි ප්‍රශ්නපත්තිරයටපුතේ කාලේ විනාඩි හතලිස්පහ යම්වෙන්නේ ප්‍රශ්න හතලිහක් තියනවා. ඇති මේ උක්කොම කරන්ද මේ විනාධි හතරිස්පාපි හරියට කළමනා කරණය කරගන්න ඕනේ. ඒ නිසා මම හැමතිස්සම කියන්නේ. ගනන් හද්දි අඩුම කාලයක් ඒ සඳහාවැය කරලා. වඩා නිවැරදි පිළිතුර ලබාගන්න ඕනේ. මොකදපුති අපි කරන්න ඕේ අඩුම කාලයකින්. නිතරම අඩුම කාලයකින් වඩා නිවැරදි පිළිතුර ලබාගන්න ඕනි. ඒ නිසා. මෙන්න මේ වගේ ගනිත ගැටලුවක් කාවුත් අපි බලමු කොහොමද අපි වඩා ඉක්මනින් මේ නිවැරදිම පිළිතුර ලබා ගන්න කියලා සූදානම් වේෙන අදදාවසේ බොහ අපේ දුවලපුතා බොහෝ විලාවට පටලවගන්න තැනක් එමිනැත්තාම් අපේ දුවලපුතාලා අපහසුතාවට පත්වෙන තැනක් නිරාකරණය කරන්න දවිපතේ බලන්න තිරේ දිහැ අපට කියනවා වාහන නැවතුම් පොලක නවතා ඇති කාර් සහ ත්‍රීවිල් ගන දහයයි. කාර්සහත් ්‍රීවිල් ඔන්න දහයක් තියෙනවා. ඊළඟට කියනවා මෙම වාහනවල රෝධවල එකතුව තිස්තුනයි. දැ මේ ගානය අපට වැදගත් සාධකදක් තියනවාටෙනස එකක් තමයි කාර්ස සහ ්‍රීවිල් දහයක් තියෙනවලු. අනිත්‍යක තියෙනවා මේ වාහනවල රෝධවල එකතුව තියෙනවන තිස්තුුණයි. එසේ නම් කාර්කීයක් තිබේද. දැ මේ ගානය නම් අපට ත්තර දීලා තිනව තෝරන්න කියලා පලවිනි උත්තරේ හතරයි දෙවැෙන උත්ත්‍රේ තුුණයි තුන් වෙන උත්තරේ පහයි කියලා. දැ අපේ දුවලපුතාල අපි දන්නවා මේ වගේ ගානක් කදන්න ්‍රම කීපයක් භාවිතා කරනවා. එත වට අපේ ්‍රමකීපයක් භාවි සාකච්චා කරලා ත්‍රමකීපයක් බලලටෙරස අපේ දුවලපුතාලට යෝජනා කරමු මේකෙන් වඩා පහසුම ්‍රමය මොකක්ද කියලා. දැන් අපේ දුවලපුතාල මේ වගේ වෙලා භාවිතා කරන එක ක්‍රමයක් තමයිහි මෙන්න මේ වගේ වැඩක් කරනවා. මොකද පුතේ වාහන දහයක් නෙ තියෙන්නේ ඒ නිසා මෙන්න මෙහම කොටු දහයක් නැත්තන් රවුන් දහයක් ොලාන් දිනවා. ඒය ඇයියේ මෙතන දහයක් අන්ඳන්නේ වාහන දහයක් තියෙන නිසා. ඔන්න දැම් වාහන දහයක් තියෙනවා. ඊළඟට මොකක්ද කරන්නේ මේ වාහන දහයට අපේ දුලපු තාල රෝධ හකරනවා පිරස දැන් අපට ගාන කි්ව ගාන යෙන්නේ කාර්සහ ත්‍රීවිල්න එතට අපේ දුලපතල න්න වාහන දහයක් ඇන්දා. ්‍රී හ කන අුම රෝග ්‍රීල් ගත්හ ටනස ්‍රී ති රෝද තුනයි ඒනිසා දැ අපි මේ හැම වාහනයකටම රෝධ තුනගානය හයි කරනවා බලන්න ඔන්න රෝධ තුනයි හයයි නවයයි දොලහයි පහලවයි දහටයි විසි එක්කයි මෙන්න මෙහෙම අපි හැම වාහනයකටම රෝධ තුනගානය හයි කරනවා දැ වාහන හයිටම අප රෝධ තුනගානය හයිකරම රෝධ තිහා සම්බන්ධ වෙලාත් ඉවරයි ො ෙනනසර අපට ානෙ කිව්වා රෝධ තිස් තුනක් තියනවා කියලා. එතුොට තියනෙ ට්‍රීවිල් සහ කාරණි එතුර කාරයෙ කාරන දවිපපුතේ රෝධ හතරක් තියෙනනවා. දැම්මකද කරන්නේ අර ඉතුරු රෝධ තුන දාලා මේ කාරනවා තැ බලන්න කොන්න පේ දුලප තාලට පේනො අපි මෙ තට තව රෝධයක් යිකරනවා මෙතෙන්ටත් ්‍රෝධයක් ගේනවා මෙතෙන්ට අත් රෝධයක් ගේනවා. දැම්පුතේ රෝධ හතර වාහන තුනක් තියනවා. එතොට මේ රෝධ හතරේ වාහනයක් කියලා කියන්නේ අනිවාරයෙන් කාරෙක එහන මේ මෙන්න මේ වාහන තුනම මේ රෝධ හතරේ වාහන තුනම අපි ගන්නව කාර් කියලා. එන අප ගානයහන්නේ කාර්කීයද කියලන්නේ එහනන් දැ අප උත්තරේ ගන්න පුලුවනි කාර්තුනයි කියලා. එත මෙතන කාර්තුනයි එතු අනිිත්‍යය වක්කුම ත්‍රීවිල් කියලාපට ගන්න පුලුවනි. හැබැයි මේ ත්‍රමය ටිකක් ගැටලු සහත තැනක් වෙන වටරස. මොන වගේ වෙලාවටද. අප තරම්පුතේ අපට දෙනවා වාහන නැවතුම් පොලක කාර් සහ ්‍රීවිල් තිස්ස අටක් තියනවා. මේ ගේ නොද මෙචරත් යනවා හනම් කාර කියියද ්‍රවිල් කියද. දැම් මේ දිට හදන්න ගියත්. මේ විදිට කොටු වැඇඳල හදන්න ගියොත් අපේ දලපතාලට කොටු තිස්සටක් අඳන්න වෙන. එතෝට අර විනාඩි හතලිහෙෙන් විනාඩි දහයක් විතරය න මේ ගාන හදන්න. එනි සාදරනය දුවපපුතේ අපි හැමතිස්සම කියන්නේ අඩුම වෙලාවකින් අපි ගාන හදන්න ඕනි. එහම් මං ඊට වඩා ටිකක් පහසුටමයක් කියලා දෙනවා. මකක්දදමන් කියලා දෙනත්‍රමය අදන දුවපුතේ. අපට කිව්වා දැන් වාහන නැවතුම් පොලේ තියෙන්නේ මනොවාද කාර්තියනවා ඔන්න ඊළඟට ට්‍රීවීල් තියනවා කාර් සහ ත්‍රීවීල්නි තියෙන එතන මේ කාර් සහ ත්‍රීවිල් ඔොක්කොම කියත් තියෙනවාද දහයක් තියෙනවා මේවාගේ රෝධ කියත් තියනදපුතේ රෝධවල එකතුව තිස්තුනක් වෙන්න ඕන්. එහනම් දැන් අපි බලන්න මෙන්න මෙහෙමයි. අපි බලනවා මෙතන අඩුම රෝධගානක් තියෙ මනවාටද. දුවල පතාලදන්න අඩම රෝධ නක් යන මේ දී තිෙනවාහනවලෙන් ට්‍රීවිල් වලට. එතු එකක් ්‍රීවිල් හෙකට පුතේ රෝද කියය තියනවාද. ක ත්‍රීවිල්හෙකටන්න රෝධ තුනක් තියෙනවා. එහෙනම් මොකද කරන්නේ මේ මුළුවාහන ගාන ඒක යන්නේ දහයයින මුළුවාහන දැන් දහය ගුණ කරනවා පිත් තුනෙන්. දහය ගුණ කරනවා කියද පුතේ තුනේ. දහය තුනෙන් ගුණ කරමට උත්තරෙනවා තුන්වරක් බිදුව බිඳුුවයි තුන් වරක් තුනයි. ඔන්න රෝධ තිහක් යනව ඇතෙන්ට දැම්මකද්ද කරන්නේ අර මුළු රෝධ තිස්තුනින් ඔක්කොමරෝධ තිස්තුනක් තිබුණානේ ඒ තිස්තුනෙන් මෙන්න මේ තිහා අඩු කරනවා තිස්තුනෙන් තිහක් අඩු කරහම කියද තුනයි ඔන්න මංආය ගාන පැහැදිලි කරනවා මුළු වාහනගාන අඩුමරෝධ ගානෙන් ඒ වාහනවල අඩුමරෝධ ගායෙන් ගුණ කරනවා ඊට පස්සේ අර මුළු රෝධ ගානයෙන් ඒන උත්තරේ අඩු කරනවා දැම්පුතේ අපි දන්නවා කාර්යහෙකරෝධ හතරයි ට්‍රීවිල්හෙකරෝධ තුනයි මේ දෙන්නගේ වෙනස්සේ එකක්යි. කාරයෙකරෝද හතරයි ත්‍රීවිල්හෙකරෝද තුනයි මේ දෙන්නගේ වෙනස කියදපුතේ එකයිනි. දැන් එහෙනම් මෙන්න මේ ඉතුරුව වෙන රෝධ තුනාපි එකෙන් බෙදෙනවා. තුන එකෙන් බෙදහම උත්තරය තුනයි. එහනම් මෙතන කාර්කී අත්තියන අදපුතේ කාර්තුනක් තියනවා. ඔන්න අපට අවශ්‍ය උත්තරය අපිවා ගත්තා කාර්තුනයි. පෙන් හවොත් එහ ත්‍රීවිල් කී යතිය නද කිලටෙනන්ස මුළුරෝධ මුළවාහන දහයයිනෙදෙන් ඒ දහයම් මොකද කරන්න ඕනේ කාර්තුන අඩු කරනවා අදනිදවෙපුතේ දහයන් තුනක් අඩු කරහම අපට ත්‍රීවිල් එනවා හතක් කියලා. මහිතන්නේ ගාන හදන විදිේ වඩාත් පැහැදිදිී. එතට මම යෝජනා කරන්න ටෙෙනස දැන් අරවගේ සංකීර්ණත්‍රමයක් අනුගමනය කරනවට වඩා. මේ වගේ ලේසිත්‍රමයක් අනු ගමනය කරොත් මංහිතන් අපේ දූලපුතාලට. හම පහසුව මේ උත්තරේ ගන්න පුුවනි. ඒ නිසේ දැන් ගන එක්මනි හදාගන්න පුුවන් අරචිත්‍රන්දිනට වඩ. අන්න එකයි. ඒකයි ටැනසාමන් මුලින්මකි වවේ අඩුමකාලයක් ව්‍යය වෙන්න ඕනේ. හැබැයි පිළිතුර නිවැරදි වෙන්න ඕනේ. අඩුම කාලයකින් අපි ලබාගන්න පිළිතුර වැරදුනොත් අපි උත්සාහය සාර්ථක වෙන්න නි. එනා කාලේ අඩුවවෙන්න ඕනි දුවපුතේ පිතුර නිවැරදි වෙන්න ඕනේ නිසාම් මේේ වගේ ගණක්කාවත් ම මෙන්න ේත්‍රමය අපේ දදුලපතාලට යෝජනා කරනවා. මේ වගේ සාමාන්‍ය පි මේ පශ් ලි චර ලා ගතරන්න න දරුව එරන්සද අපට පලවනි ප්‍රශ්න පද්‍රය අප දුලපතා දන්න ප්‍රශ්න හතලික් තියෙනවා කාලේ ලබන්න විනාඩිය අතරිස් පහයි අපි දවසයෙන් උපදෙස් දෙන්නේ. එක ප්‍රස්්නයකට විනාඩියක් වැය කරන්න කිය. එක ප්‍රශ්නයකට විනාඩියක් එතර විනාඩි හතියක්ක් යනවා විනාඩි පහක් ඉතිරුනඒ පහ කොහොමද කරන්න අර. අතරලයා ර ප්‍රසනවලට කාය ගන්න ලාළඟට ප්‍ර්න පත්තරේ කියවන්න කාලය යමුම් කරන්න ඕනේ එනිසා ඒ එක විනාඩියක් ඇතුළ තමයි ඔක්කුම දවල් කරන්න නනි. අරවගේ සකීර්න විස යුත් අප දල පතලට මේක විනාියක් ඇතුති කරගන්න බැරවෙනන ටරන්සේ න්න්නේ නිසා තමයි ම මේ පහසුට මේ යෝජනා කරන්නේ. අදනේ දුව පුතේ එන අපි තව ානක් කදල බලමු. දැම් මමඔයාලට ඉදිරිපත් කරනවා තවගානක් මෙන්න මේ අපි අර කලින්ගාන හදන්න මේ වගේ සංකීර්ණට මත් භාවිත කරවා මං ඒවා. දළලපුතාලට විතර කරන්න යන්න කාල යන නිසා දැම් බලන්න පුතේ අපි තවගානකට ගියොත් මේ විදිහටම හදන්න පුළුවන් අපි කියලා දුන්න මේ පහසුත්‍රමයම පාවිච්ි කරන්න පුළුවන්ත්‍රමයක් තියන ගානක් අපි ගමු එතකොට අපට තේරෙනවා තවත් අ්‍යයයක් කරොත් මේ පිළිතුර අපි කොහොමද හොයාගන්න කියලා. දැම් බලන්න තිරේ දි සත්ව ගොයි පොලක සිටින ගවෙන් සහ තාරාවන් ගණන දහටයි. ඔන්න ගවය සහ ආරාවන්නවා කියීද නිදපුතේ දහාට. මෙයාලගේ පාදවලකතුව හතලිස් සටයි. පාදවලයකතුව හතලිස් සටයි එහෙෙනම් අප හන ගවයෙන් ගන්න කීයද කියලා. අපි ගාන දැම් මේ වගේ ගානක්කාවාවහ දපුතේ කලබල වෙන්න එපා. පළවිනිසරේ කියවන්න මේ පලළවිනිසරේ තරු ගන්න බැරිනන් ටෙනස අපි දෙවෙනිසරයක් කියවන්න ඕනි. මොකද ගාන විස්තර ගොඩක් තියෙනවානි අන්නේ විස්තරවලින් හැමතිස්සම පුතේ අපි දන්නදේ හොයා ගන්න ඕනි. අපි දන්නදේ තමයි අප එියට ගන්න. මේ ගාන බලන්නකු සත්තු දහට දෙැනක්කින්මකවදන්න ගවයව සහතරාව. යාලගේ පාදවලකතු හලස් සටයි හ ද අරවිදියටට කරන්න ගයොත් අපේදලප ලකද කරන්නන රෞු්ද හටක් ඇඳගන. ඊට වස්සය මෙතැන අඩු ගානක් තියනෙ තරාවන්ට එන ක්කටම කකුල් දෙක් ගාන දන්නන ටරන්ස ට පස් මද කරන්නන ය ඉතුරු කුල් ගාන යහයි කරන්නනේ මෙහම කරන්න යොත් විනාඩිහතතිය වැඩි වෙලාක් ගන ාන ද ප ේ මියට. දැම්මකක්ද කරන්න අප ඉස්සරලා බලනවා ගාන කියවන්න පුතේ සත්ව ගොවිපලකන්නේ ගවයෝ සහතාරාවෝ කීදනෙක් ඉන්නවාද අපට උපදෙස් දෙනවා දහටක් ඉන්නවා කියලා. මෙන්න ගවයෝ ඉන්නවා තාරාව ඉන්නවා. මේක කට්ටි ඔක්කොමින්නේ දහටයි මේ අලගේ පාදවල එකතුව දෙෙනවා පුතේ අපට එකතුව පාද හතලි සටක් කියලා. එහන් දැ අපි දන්නව එක ගවයකුට පාද හතරයි තියෙන්නේ තරාවෙකුට පාද දෙකයි තියෙන්. අපි කටු කල හසුරගන්න ොහම පහසුවවෙන්න ප දන්න දවලටි විතරයිලියන්න අනව්‍ය මකුත් මතෙර රගන්න තේ. ගවහ තරාව හටක්කින්න එක ගවයකුට කකුල් හතරයි තරාවකට දෙකයි මේයාගේ ක්කම පා ගාන හතලස්සට. දැන් එහනම් බලන අඩුම පා ගාන තියන කාද දැන්න බලන්න පපුතේ හොඳර මක යන්න පරිසර පාඩම්බල ග ගෙන ගැ තියෙනවා කතා කර තිව ගව කියනසි පාවක් තරාව කියන්නේ දෙපාසතෙක් එහන තරට කකුල් දෙකයි. ඒනම්මකදකරන්නේ මේ මුල සත්තු ගාන ගන්න ඔන්න සත්තු හතලස්ස සටයි. එම් තරාවවිකට කකුල් දෙකක් නිසා අපි සමවෙන්න මුළු සත්තු ගාන දහාටයි එහනම් එක තාරාවකටු කකුල් දෙකයි. එ අපි දහට ගුණ කරනවා දෙකේ. දැන් දහට දෙකෙන් ගුණ කරනහම දෙවරක් කටදාසයෙන් හයදානව එකක් ඉතුරරි දෙරක් එක දෙකයි එකයි තුනයි තිස් සයක් යනවා. අඩු පාදගානෙන් තමයි ගුණ කරන්නේ. දැන් එහනම් මොකද කරන්නේ මේ මුළුපාදගාන මුළු පාදගානක කිය ඇත්තිම නදපති අපට දුන්න හතලිස් අටක් කියලා එහම් ඒ හතලිස් සටෙන් මේ තිස් සහඩු කරන්න. නිිසටෙන් තිස්ස කඩු කරහමට හා අඩු ක හම දෙකයි හතරෙන්තුනක් එකයි දොලහක්කම් වෙනවා දැම් බලනවාපී තාරාවගේ සහ ගවයාගේ කකුල් අතර වෙනස. වෙන සොහයන්නේ කොහමද පපුතේ සංකයා දෙකක් අතර හෝ ප්‍රමාණ දෙකක් අතර වෙනස හොයන්න තරම හොයන්න අන්තරය හොයන්න. ටෙරස මෙන්න මේ වචනව ගුඩාක් වැදගත්ය නමුකද අපේ දුවලපතාල හැමතිස්සම අඩු කිරීම ලකුණ තිබුණනත් විතර අඩු කරන්නේන්න. ඇැයිපතේ ංකයා දෙක් අතර හෝ ප්‍රමාණ දෙකක් අතර. තරම වෙනස අන්තරය. හොයන්න කියලා තිබොත් අපි කරන්නේ අඩුකිරීම. කාගෙන්කාව දඩු කරන්න අපි දන්නවා වැඩි සංක්‍යාවෙන් අඩු සංඛ්‍යාව. එන ගවෙකුට පාද හතරයි තරාවකට දෙකයි හතරෙන් දෙකක් අඩු කරහම කියපුත්තේ වෙනස එනවාපට දෙකක්. දැම්මේ ඉතුරු සංක්‍යාව. අ මුළුපාදගානෙන් අපි ගුණ කරලා සොයාගත්තු පිළිතුර අඩු කනවාන එනං ඒ පිළිතුර එකන්න දො හබේදෙනනවාදින්. ොලහදකෙන් බෙද හමපුතේ වෙන සේනවා කිය යද්ද හයක් කියලා. එහනම් දැන් මේ අපි හොයාගත්ේ ගවය ගාන්න. වැඩි පා ගන තිර ගාන තමයි හයාගත්ත හනම් ගවයව වන්නවා පුතේ තන හහිදෙනනෙක් එන ඒ අනුව තාරාවන්න ඕනේ ඔක්කොම දහටක්න එනං තාරාවන්නවා දොළහෙන් දහටෙන් හයක් කඩු කරහම අප පිළිතුර ලැබෙනවා දොලහක් කියලා ඉතුර අපෙන් හන්නේ ගයෝ ගන්න එනට ගවය ග හොයාගන්න ළලනික ද හය දෙනෙක් කියලලා මංහිතන්න අපේ දුලපතාලට වඩාත් පැහැදිලිගේ ගණනකාව හදන්න. ටෙරසට පැහැුනාද මේ ගා හදන විද. ඕක ඕ තේරෙනවාන දැන් අරිවිදියට චිත්‍රය කන දිගුත් වෙලාව යන නමුත් මේ ගන කීපයක් හදලා අක ගනාන ඒට මන් අර මේ ගෙදරට වෙලාන්න කාලය කාලපුතේ වටි නොමන් ඒක මුලින්මකිවේ. මේ කාලේප අරරින්න එප. අපිට මෙතන ගනන්සීයක් දෙසියක්ක් අදන්න බැහනටෙනස. අප මේ හදන ගාන එක දෙක්ේ දලපතා මක කරන්නු ගදරට අ්‍යාස කරන්නු. නිතර නිතරම අභ්‍යා කරන්නන්නේ මේ කාලේ අප තේ අරිින්ඩිප. අන්න්නෙම නිිතර නිත අභ්‍යාස කරත් අර චීනවන ගහ වගේ අවස්ථාව ලැබුණුගම යෝදෙක් වගේ නැගසිටින්න පුුවන්. එඒන අපේ ොලපතාලට මේටමේ හැලු නිසා. අපි නස ප්‍රශ්නයක් දීලෙමනේ ඕ දැං කියන්න ඕනේ. ඊෙත් විශාල දූල පුතාානටක අපිත් එක් එකතුර අපේ වැඩසටානත් එක්ක ඉතින් අදත් ඔන්න ඒ අවස්ථාවයි ඒ විදිහටම අපේ පුංචි පටවුන්ට තියවා ඉන් පුතේදවී දැන්දුරතනයට ළඟට යන්න ලෑස්තිවෙන්න සර්දැම් ප්‍රශ්නය හනවා අද සස්ක්‍රීණිගේ දන්නෙ නෑ ඔගල්ලන් මතගේ තම ද පරික්ෂා කල බලන්න ඉතින් ස්ත්‍රීන එක දන්න හොත්තට ඇහුන්දන්න මොද හුන් දින එක හරිම වැදග මොකද ප්‍රශ්නය ෙරස දවස්සතුල අපි ලාපොත්තුනකව පරිසරය තේමවන් වට දදාල කොටස්ට කිහිපයක් සාකච්චා කරන්නේ නිසාම අහන පේ දල පතලගින් පලවෙන් ප්‍රශ්නය අපි දන්නවා සත්වලෝකයේ සත්තු අපි ගැග තියෙනවා දකලා තියෙනවා හලතියෙනවා ටෙරස විධ ශබ්ද නිකුත් කරනවා මේ අතර එක පක්ෂියක් ඉන්නවා? ඕනෑම සත්වහඩක් අනුකරණය කරන්න පුළුවනි එයටට පුළුවනි ඕනෑම සතතික් කෑ ගහන විදිර කෑ ගහන් එනම් අං අදර නිදවිප තියහන්නේ ඕනෑම සත්වහඬක් අනුකරණය කළ හැකි පක්ෂයා කව්ද ඕනෑම සත්වහඬක් අනුකරණය කළ හැකි පක්ෂයා කවද්ද මෙට යන්නද දන්නවා එරසට පිතුර දෙන්නපා කියීමම පේාදන දලපොතරට මතක් කරනවා ඉක් වනට මේ පත්තර කතා කරලන්නේ විරදි පිතුරට ලබා දෙන්න කියලා දැන් තිරයෝගොලට දිස්වේ අපේ දුරකත නංකේපුතේදුවී ඉතින් දිස්වෙන් අවශ්‍යත්ය දැඟෝගොල දන්නවානේ ඊයේ අපිට නම් දෙසින් අපේ පැටව් අපිට කතා කරයි අදත් ඔගොලන්ට අවස්ථාවති නවා ඒයේ විශේෂම ඒ අස්ථාව නැති වෙච්චයි ඔන්නන් අද අස්ථාව තියනවා හැබෝ උත්හ කරන්නප ඒත් ගොඩක් ස අස්ථාව නැති වෙච්ායි ගොඩක් දුකේ තම හිට. තින් ඒ අයට අස්ථාව දෙන්න හොදයිවිපතේ ද අපි ම ඊල්න්කොටස අදන දපතේ අප ප්‍රශ්නයට උත්තරය හොයන ගමන් අපි සූදනම් වන්න අපි කතාකරපු ගානාාස්ත්‍රිතව තවත් ගානක් සාකච්ඡා කරන්න.ටෙරස මම අද වැඩසරහනට එන අතර මඟද අප එක්තරදුවෙක් කතාලා මගේ මෙන්න මෙම ප්‍ර්නයක් ඇහව. ස මට මේ ගන හදන්නු දව් කරන්න කියලා. ඉටවස මම ඉත ඉතියාගෙනවා ද අද වැඩසරහනේ ම මේකොට සාකච්චා කර නිසා මේ ප්‍රශ්නය? අද මෙතම වැඩසර හැදි සා චා කරන කියලා ඒ දුව කියනව ටනස මෙ මෙ හෙම පහස්ශ්‍රේණය ළමයෙකුගේ පහසේණිය ළමයෙකුගේ වයිසාවුරුදු දහය පහවසර ලමයකුගේ වයිසාවුරුදු දහයයි හතරවසරය ළමයෙකුගේ වයිසාවුරුදු නවය පහවසර ළමයෙකුගේ වයිසාවුරුදු දහයයි හතරවසරය ළමයකුගේ වයිසාවරුදු නවය පන්තිය ඉන්නවලු ළමයි දහතුන් දෙනෙ පන්තිය පහවසරෙ ස හතර වසර ළමයි කලව මේ කීදිනෙක්ින් නොදපුතේ දහතුන් දෙනෙක් ඉන්නවා මෙයාලගේ වයසටි කොක්කොම එකතු කරහ මේනවා අපට අවුරුදු එකසිය විසි හතර මෙයාලගේ වයස එකතු කරහ මේේනවා අවුරුදු එකය විසි හතර දැන් එහෙනම්මං අහනවා මෙතන පහවසර ළමයි කීදනෙක් ඉන්නවාද හතර වසර ළමයි කීදනෙක් ඉන්නවා ද කියලා අපි ගානපොඩ්ඩක් ආය බලවමුපතේ පහවසර ළමයකුගේ වයස අවුරුදු දහයායි වස ළමයකුගේ අවුරුදු නවයයි වයිස. ළමයිඉන්නවක්කොම දහතුන් දෙනෙක් එනං මේ දහතුන් දෙනාගේම වයස්වලය එකතුව අවුරදු විසි හතරයි අපි යහන්නේ මෙතන පහවසර ළමයි කීදෙනෙක් ඉන්නවාද හතර වසර ළමයි කී දෙනෙක් ඉන්නවාද කියලා එහනම් දැන් ඔන්නන් අපි අර කතාකරපු අපි සාකච්ඡා කරපු පහසුට්‍රමයට අපට උත්තරේ හොයාගන්න පුළුව. ොකක්ද කරන්න ති පිස්සරලාම මෙතන ඔක්කොම මයික යිනෙක් කිනවාද ඔන්න ඔක්කොම ළමයි දහතුන් දෙනෙක් කන්න.රයි මේගේ ව කතුව ප ේ විහරයි කිය දීලා තියන්නේ තරසම මේ කසිේ විසි අතර ගැන මේ ලමයි හතුන්දනගම යස්වලයකතු. එත මෙතන අඩුමමයිසක් තියන්නේ අවුදු නවේන එහනම් මේ ළමයි ගාන සම්පූර්ණ ළමයි ගාන පුත්තිේ අපි ගුණ කරනව කියෙන්ද. නවයි එනම් දහතුන ගුණ කරනක් කියද පුේ. නවේ අරි ගුණ කරම් බලන්න. නවරක්තුන විසිහතෙන් හතදානවා දෙකක් ඉතුරුුවේ. නවරක් එක නව්‍යයි දෙකයි එකු ලහයි. එනන් දහතුන නවේෙන් ගුණ කරහම කියද එක සිය දා හතයි. දැම්මකද්ද කරන්න ඕනේ. දැන්වොන් අපි කිව්වා ඊට පස්සෙ මේ මුලු එකතුවෙන් මේ ටික අඩු කරන්න ඕනෙ කියලා. එනම් එක සය විසිහතරෙන් අඩුකරනවා පි එක සියදාහ එකය විහතරෙන් අඩුකරනවා කියද පුතේ. එක සිය දා හ අඩු කරන්නකෝ හතරෙන් හතාක් අඩු කරන්න බෑ මේ පැත්න එකක් ගනවා දාහතරෙන් හක් හතයි එක එකක් බින්ුව ඊට පස්ස අපට උත්තරේ ලබෙන්නේ හතයි කියරන්නේ දැම්මොකද කරන්න ඕ. ඔන්න දැන් අපි මේ දෙනගේ වයස්සල වෙන සොයා ගන්නවා එකන්නේෙ දහයෙන් නවයක් අඩු කරහම එකයිනපුතේ එහෙනම් හත බෙදෙනවා න්නේ වෙනසින්. හ එකෙන් බෙදුහම පිළිතුර හතයිමයි හතේ එකෙන් බදහ පිතුර හතයි ඕනෑම සංක්‍යවක් එකෙන් බදුහම මේ සන්කයවයි පිතුර. එහෙනම් මේ හත කියලා එන්න පුතේ මෙතන වැඩිවා හෙසක් තියෙන ළමයි. අපි අර වාහන සත්වගානදී මේ වෙනසෙන් බෙදුුවහ මෙෙන්න්න එතන වැඩි පාද සංක්‍යවක්තියනය ඩි රෝධ සංකයාවක් තියනයන එහෙනම් මෙතන හත කියලා කියන්නේ වැඩිවායසක්තියනය එනම් මෙතන වැඩිවායසක්තියන්නේ පහවසර අයට එනම් පහවසර ළමයින්නවා කියීදනෙද පුතේ හදදෙන. ටෙරස දැන් ඔක්කොම ළමයි දහතුන් දෙ පහසර හද දෙෙනෙක්කන්න. හතරවසර ලමයික කියයක්ක් න්නොදදිකල අපේ ද ලපතලට පහසුවය මොහයාගන්න පුළුවන් හතර වසරක යද ඉන්නපතේ දහතුනින් හතක්කඩු කරහම පිළිතුර හයයි. මහිතන්නේ වඩාත් පැහැදිලි එතට අරවගේ අනවශ්‍ය විදියට ලොකු කාලයක් වැය කරන්න ඕන් නැහැ. බොහොම පහස්සුවෙන් සරලව පිළිතුරු ලබාගන්න ඕනි. මං අපි නැවත සැරයක් ක්‍රමේ සාකච්ඡා කරමකු. ඉස්සරලාම කරන්න ඕනේ මුළු සංකයාාව, අඩු සංකයාාවෙන් ගුණ කරන්න මේ පාදවෙන්න පුළුවන් වයසවෙන්න පුළුවන් රෝධවෙන්න පුළුවන් ඒ ගාන දෙන විදිහට අපි අඩු සංකයාාවෙන් ගුණ කරනවා. ඊටවසේ මේදන මුළුසංකයා වෙන්නේ අඩුසංක්‍යයා අඩු කරනවා. ඊට පස්සමකද්ද කරන්නපු යාර එන වෙනසෙන්. ඒ දෙන්නගේ වෙනසයෙන් පිළිතුර බෙදලාට වැඩියක් කෙන හොයා ගන්න පුලුවනි. මහිතන්නේ තවේක ගානක් අපි හැදුවත් අපේ දුවලපුතාලට මත්‍රමය හන්දරම පුරුදු පුහුණු වෙන්න පුළුවනි එනිසා අපි ඉක්මනට තව ගානක් හදම්. දැ මේ ගානෙපතේ මම. අවශ්‍ය විස්තරමනුවත් කියන්න අප ගාන හදන් අවශ විස්තර විරයි ම දලබපු තලත් එකක සාකච්චා කරන්නේ එනිසා ආලින්දෙ ඉන්න ගමන් මේ කොේ ලියග පිතක් මගෙතෙක් පවරෙම්පියෝම මේ ගාන හැදුව ටනස ේකුද පටිස් එකක්වේ හමුණුත් මේ කයිවදවත් අමතක වෙන්නහ එන අපති අප ගාන ලියගම් මෙහෙම ඔන්න කාර් සහ යතුරු පැදි තියෙනවා වාහන නැවතුම් පොලක කාර් සහ යතුරු පැදිතියෙන් කාර් සහ යතුු පැදි තියන පපතති ඔක්කොම විසිත් වුණක් මේ වගේ රෝධ තියෙනවක්කොම හැත්ත හයා කාර් සහ තුු පැදි විසිතුනක් තියනව රෝධ තියනව හැත්තහයක්කි. එනම් අප අහන්නේ දැන් කාර්කීද අතුරු පැදි කියද කියලා. එනම් මොකද කරන්න ඕනි. මෙත බලනව අඩුමරෝධ ගනක් තියනෙන කාරකයේ රෝධ හතරයි මෙයාගේ දෙකයි. එනම්මොකද කරන්න ඕනද. ඔක්කොම වාහන විසිතුනත් තියෙනවන එන දැ විසතුුණන ගුණ කරනවා කියද පුේ. අඩුම රෝධගානත් තියෙන දෙකෙන් එනම් විසි තුුණ දෙකෙන් ගුණ කරහම කියද ඔ අප පිළිතුර ලබෙනෝ හතලි සයක් කියලා. දැම්මකද්ද කරන්න ඕනේ. අ මුළුරෝධගානයෙන් මේ ගුණ කරලා එන පිළිතුර අප අඩු කරනවා. එනම් හැත්තහයිෙන් හතලි සයක් අඩු කරන්න. හැත්තහයෙන් හතලි සයක් අපි අඩු කරනවා. හැත්තහයෙන් හතලි සයක් අඩු කරහම කියලපුතේ ඔ උත්තර ඇත්ති හයි. දැම්මකද කරන්නේ. දැන් කරන්නේ මේ දෙන්නගේ රෝධවල වෙනස. ඒන් අතරෙන් දෙක් අඩු කරහම දෙකයින එනම් තිහබෙදෙනව කියද පුතේ ඕ ති තියබැදීම දෙක කියලා කියන්න පිළිතුර පහළවයි. එහනම් ඔන්න අපි වැඩිමරෝධ ගානක් තියෙන සංක්‍යාවබොයා ගත්තා. ඒක යන්නේ මෙතන තියෙනවපුතේ කාර් ගත්තොත් පහලවක් එනම් යතුරු පැදිගාන සොයන්න මොකද කරන්න ඕනේ විසිතුනෙන් පහලවක් අඩු කරනවා ඒකයන්න යතුරු පැදිහතකට අපටු ත්ත්‍රේනවා අටක් කියලා. හිතන්න්නේ වඩත් පැහැදිලි අපේ දුලපතලට මේ වගේ ගානක්කාවත් හදාගන්නම නැවත මතක් කරනවා ආදනය දුවපොතේ මේ විදියට හදන්න කියලා කියන්නේ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි. අඩු කාලයකද නිවැරදි පිළිතුර ලබාගන්න ඕන නිසා. ටෙලස අපේ දලපතාාව විභාග ශාලාවිදි කරන තවත්වැරත් දක්ම මේ අවස්ථයිධ මතක් කරන්න ඕනේ. විභාග ශාලාාවට ගිහාම පොඩ්ඩක් යවෙනවා අපි මේක කියනවා විභාග භීතිකාව කියලා.ර බල්ලගෙන් බෝ වෙන ජලබීතිකාව එහමන මේ විභාග බීතිකාව. මෙතැදි කරන්න පුතේ ප්‍ර්න කියවනවා ප්‍රශ්න කියවගෙන අදිය ප්‍රශ්නය අවසානයට එන්නේ ඔයාලා. මගදි නතර වෙනවා සංඛ්‍යදක්තුනත් දැක්කොත් තා මේක එකතු කරන්න තමා තියෙන්න්නේ කියලා ඔන්න එකතු කිරීම කරලා උත්්‍රේලියයනවා. එනිසා මේ වගේ වෙලාක කලබල වෙන්න, ප මහිතන්්‍ය අපේ දුළපතරට පුළුවනි මේේදය කරන්න ඉස්සල්ලාම තමන්ඩ ම විශවාසවෙන්න ඕන. මට මේදය කරන්න පුළුවන් කියන විශවාසය ඇතුව ගාන අවසාන වෙනකං කියවන්න. නි තේරුන් තන් කාලාල යනපතේ දෙවැනි සැරැ කියවල අබෝධ කරගන්න. අන්න ඊට පස්සේ කටු කොලයක් අරගෙන අපි මේ හැදවවගේ දන්නාටික ලියාගන පියවරෙන් පියවරට ආාවත් මංහිතන්න අපේ දලපතාලට ප්‍රශ්න පතරයට උත්තර හොයා ගන්නක මහලොකු අමහු කාරයක් නෙමේයි එත්තකමස අපට ගීතයක සූදන ලලා න එත්ෙකම අපේ දලපුතාරට පොනිි පනිිවිඩියා දෙන්නන තිවා. දැං දුවපුතේ ඊළඟට තියන්න අපේ සාමාන්‍ය පෙල වැඩ සටහන. ඔගොලට ලුවන් ොල අයිල්ක් කලාට කියන්නි නවුවසරුත් ඇැවෙලා ලේස්ත න්න කැමරපිටි පස ඉන්නවා ගනම් පාලමට ලේස් වෙලා කිය අයිල්ලක් කලාට ඊළන්ගේට සාමාන්‍ය පෙළ ගන් වැඩසටහන්ට ලස්වන්න කියලා ඉතිං ස දෙද අපිට ගීතය ස අපි හයපු ගීතේ දැන් හරි ඕ සි ොඩක් විස්තරයක් කියමුත ගීතිගෙන ඔ මෙ මේ ගීතය අද දවස තුළ විශේෂෙන් විකාශනය කරන්න බලාපොත්තුනටරන්ස අපි දන්නවා මේ මේ වියසනයක් එක්කල අපි අපි ගවල්ලට ලයින මං හිතන්න හැමෝට යතුක් තිය. ෙදරට එක ම න් තු ක් ති ර ද ට රක්ෂ හිත ලාගන්න ම් අධ්‍යාපන ොමකර ට ද ග ස ක්ති. සා, මේ යුතුකම ෂ්ට රදදිී, ඉස්සරලාම හිත ని, මම స్ా க කියලා. අප ප්‍ර්නිකුත් ඉදිරිපත් කරන ඉති ඔගලන් පුුවන් දුරගකතනින් අමතලා ඒක උත්තරේ කියන්න සර්ප ප්ඩක්කායි ප්‍රශ්ී මතත් කලොත් ඔටෙනස ම හව්‍යදනදපුුතේ සත්වලෝකයේ සිටින ඕනෑම සත්ව හඬක් අනුකරණය කළ හැකි පක්ෂයා කවද්ද. සත්වලෝකයේ සිටින සත්වහඩක් ඕනෑම සත්වහඬක් අනුකරණය කළ හැකි පක්ෂයා කවද්ද. මේක තමයි අද දවසේ අපේ ප්‍රශ්නය ඕනේ ටනස මන්දැන් සූදානම් වෙනවා. ෙේේ දාල කොටස් ීපයක් අප දර දලපතලත්ක සාකච්චා කරන්න. එනිසා මංර ගනිත ගැටලුව හද පෙලාවිකර පිල්ලීමම කරනවා දන්නා දේවල් නොදන්න දේවල් අපි සාච්ා කරද්දි කියවුණොත් ටිකටහනක් පියාගන්න අමත කරන්න එපා ටෙලස අපිට අපි දලපතාලට ශිෂති භාගට සතුන්ගේ පාද නැතන් සතුන්ගේ හොට හඳුනාගන්න තියෙන මේවා සමහර වෙලාට රූප සටහන් විදියට ඉදිරිපත් කරනවා එමනත්ත ඒක විශේෂ ලක්‍ෂණ දීලා මේ පාදය අයිති කුමන සතාරදි කෙනෙක අහන්න පුළුවනේ දැම්පතේ බලන්න මෙන්න මේ වගේ පාදයක් දී ල අපෙන් ඇහුවෝොත් මේ තියෙන්නේ ගේකුරුල්ලගේ පාදේ හොඳරම බලන්න ඇඟිලේ හතරක් තියෙනවා නියපොතු තියෙනවා ගේකුරුල්ලගේ පාදය තමයි මේ තියෙන්නේ මේ වගේ රූප සහනක් හඳුනා ගැනීම සඳය ඉදිරුවත් කරන්න පුලුවනිේ එත් එක් උපතේ මතකතියා ගන්න ගේකුරු තමයි සත්ව ලෝකයේ සිටින ලස්සනම අලංකාරම ඩ හදන පක්ෂිය. ඉළඟට මේ පාදය අයිතිවෙන්නේ කෑරලාට මේ තියෙන්නේ කෑරලාගේ පාදය ඇගිලි හතරක් තියෙන ටෙනන්ස යාගේ විශේෂත්වය තමයි කෑරලාට පුළුවනි ගහක සිරස් අතට ඉන්න. අපි ගහක් ගත්වොත් ඒ ගහේ සිරස් අතර පුේ සිරස් අතර එන්න මයි ඇගි හතර මේ විදරට පහිටලා තියන්න ලට පේනවා උඩට ඇන්ගි එකක් තියන පහල ඇගිදක් යන මේ ඇගි තරේ මෙ මල්ලගත්තහම අය අතරන්න ඇටරන්ස. එනිසා ගහේ සිරස් අතරී සිටීම හැකියාව කෑරලාට තියන වා වෙළගෙදරන චුටි දුවේ අපි එක්ම්බන්ධවෙලා ඉන්න. අපි බලමුස මෙයා හරි උත්තරේ කියනදක ඔහුදුේ කියන්න බලන්න කවුඩා හරිදු උත්තරේ. ඔම අහිතන්නේ වඩා නිවැරදි පිළිතුර ලබා දුන්නා අ්‍යාධනිය දුව සත්ව ලෝකයේ සිටින ඕනෑම සත්ව හඬක් අනුකරණය කළ හැකි පක්ෂයා. දුග පිරුනි වැරදි කව්ඩක්. ඉතිං ජයග්‍ර හැකිෙක් අපේ දුවතමා දිනන්නේ. හරිස අපි කරගනය ඕ අපි කතාකරේපතේ කෑරලාගේ පක්ෂිපාදය ගැන එතුර ගහක සිරස් අතර සිටීමේ හැකියාව කෙලින් ගහක සිටීමේ හැකියාව කෑරලාට තියනව කිය ලපේ මතක් කර. ඉලාන්න මේ තියෙන්නේ. කුගේ පාදය කුකුලෙකුගේ පාදය පුතේ මෙන්න මේ පාදය අපේ දුවලපතල බොෝ වෙලාට පටලව ගන්න තැනක්ටරස කුකුලගේ පාදේ තියෙන්නේ ඇඟගිලි හතරයි. ඇගිලි හතරයි හැබැයි මේ පාදේ උඩින් තියෙනවා අපිගෙන පොර කටුව කියලා ඒක ඇගිල්ලක් විදියට ගණගන්න නැහැපුතේ. ඊළඟට කුකලගේ පාදය යටිපතුල දැන් අපේ න යටිපතුළ සමතලව තියෙනවානි ස කුලගේ පාද යටිපතුල තියන බෝලාආකාරව. බෝලයක් විදිහට තියෙන්නේ. එනිසා මේ කුකුල් පාදය හඳුර ගන්න හරිලි හෙසේපුතේ ඉදිරිරයට ඇගිලි තුනක් තියවා පිටිපස්සට එක ඇංගිල්ලක් තියෙනවා. මේ ඇගිලි වලට උඩින් තියෙන්නේ පා ඇගිල්ලක් නෙේ ඒ කි කනව පොර කටුව කියලා එනිසාක් කුල ඇංගිලි හතරයි තියන මේ පාදේ පටල ගන්න පා ටෙනනස මොද මේ සත්ප පාද බොදුරට එක සමානයවා දෙනවා අපේ දදුලපතරට එකයි මේ ටික හරියට බලන්න කියලලා කියන්නන්නේ මොදපුතේ මේ එකක්. මේකක් වරද්දගත්තුත් ලකුණක් අහිමියනවා එක ලකුණක් අහිමියෙනවා. මේක හරිගියොත් එක ලකුණක් ලැබෙනවා. ටෙරස අන්නේ අහිමිවන ලකුණ අපේ දුවහෝ පුතා ශිෂත් උභාගේ අසමත් කරන්න බලපාන ඔස දැන් ගියවුද්ධයෙම තිබුණන එක ලකුණකින් මිශ්‍රච දරූ ොච න්නන්නේකරයිද අපිතම ගෝ ලකුණු එකසය පනස් පහෙන් පාස් කරන්න කියලා. මේ වගේ ප්‍රශ්නයක් වැරදුනොත් එකසිය පනස් හතරයි.ඒක අ එයා ශිශ්වත්වධාරියක් නෙමෙයි ශිෂත් භාගේ සමත්වීමේ හැකාව නැහැ මේ ප්‍රශ්නය හරියට හදාගත්තුොත් එක සය පනස් පහැ කියන්නේ අපේ දුවටහෝපුතාර ශිෂත්ති වගේ සමත් ලකුණට එන්න පුළුනේ එනිසා මේ ප්‍රශ්නපුතේ සරල වනාට මෙවල් ලකුණු වලින්ගත් හම ගොඩාක් වටිනවන්. අපි අවරුදු ගානක් මහන්ස වෙලා වැඩ කරලා මේ ගන්න ලකුණු වටිනව නිපුතේ. එනිසා මේ දේවල් අඩු පාඩුවක් නතු වඩා නිවැරදිෝ බලන්න කකිනිෙල්ලීම නැවත සරයක් කරනවා. එනම් බලන්නපුතේ මේ තියෙන්නේ තාරාවගේ පාදය, ආරගේ පාදේ මේයාගේ විශේෂත්වය තමයි මේ ඇගිලි පුතේ හම් ප්ටලයින් එකට සම්බන්ධ වෙලා තියෙනවා මේ ඇගිලි තරාව ගැංගිලි හම් පටලයකින් එකට සම්බන්ධ වෙලා තියනවා ටෙරන්ස අපි කියනවා පා තලයක් තියන්නේ කියලා එකන පිහිනට පහසුවෙන්න නද ඕ දැන් අපි කරණ දෙක් තියනටරෙස දැන් කවරුවර හෝ තරාවට පා තලයක් තියන්නනෑ කියලා පුතේ එකක් තම අපට මතක් වෙන්න යා තරාව අතුර පීරනවා එතර මේ පාතලේ තමයි පිනන්න මේක තමයි තරාවගේ හබල වෙන්න කියරයක් වකාරණයක් තියෙනවා ඒමකක්ද පි දන්නටනස තරා වැඩිපුර ඉන්න වගු වාස්ත්‍රිත වනත්තන් ජාස්ත්‍රිත ප්‍රදේශවල. එතට යාගේ කකුල්වල නින් කකුල් සිරස්ව තිබුණත් ත්‍රජුව තිබුණනොත් අර මඩේ එරෙනවා. දැන් කකුලේ පාද ඇගිලි මේ හම්පත්ලයකින් වෙෙල්ල පාත් තලයක් විදින්න තියෙන්නේ. එතර මේක වර්ගපලය වැඩි දැ මේ වචන අපේ දලපතරට තරෙෙන් හැ. එතට ර්ගඵලයේ වැඩි නිසා පීඩනය අඩුවෙන එතට එරෙන්නේ නැහැ. එනි සාධනයේ දවිපතේ මතක තියාගන්න. තරාාවගේ පාත. ඒ ඇගලි මේ හමපත් ලෙකින් සම්බඳවවෙලා පාතාලයක් විදිරතින්න කාරණ දෙකක් තියවා එකක් තමයි එයට පීනන්න පහසුවෙන්න අනිත්්‍යකය වගුරු ප්‍රදේශන මඩ සහිත ප්‍රදේශතම වැඩිපුරම ගැවස තොට අ මඩේ එරෙන් නැතිවෙන්න. මඩ උඩ ඇවිදීමේ හැකියාවට ඇවිදීම පහසු කරන්න තයි මෙන්න මේ විදි හම්පත්ලයකින් වෙල්ල තියන්නේ නිසා විිභාගට මේ කාරණත් අහඩ පුලුවනි පාදය හඳුනා ගැනීමත් එන්න පුළුවනි. ඉළඟ මේ තියෙන්නේ උකුස්සා අපි දන්න උකුස්සා කියල කියන්නේ මානස භක්ෂ පක්ෂයෙක්. එතර මෙයා ගොදුරු දැහැගන්න ඕනේ ගොරු මේ රැගෙන යන්න ඕේ ගොදුරු උත්ස්සාගෙන යන්න ඕනේ නිසා තියුණු නියපොතු තියෙනවා ඇගිලි හතරක් තියන්නේෙ තියුණු නියපොතු තියන්නේෙ පපුති අර ගොදුරු දැහැගෙනීම හැකියාව සඳහ තියවුණු ඇස් දෙකක් තියනඒ වගේම තියුණු නියපොතු තියෙනවා උපපුස්සට. ඉළඟට අපි සූදානම් වෙනවා කුරුලු හොට කිහිපයක් පෙන්න්න අපේ දුවලපුතාලට පුතේ මේ ඉන්න කවද මෙඉන්නේගේකුරුල්ලා ඇ මේ ගේකුරුල්ලගේ හොටේ ගොඩක් දිගට නැත්ති. කුරල්ල හොටේපුුතේ ගොඩක් දිගරන නැත ගේකුරුල්ලා කඩුව හදලා ටෙගස මෙයා කූඩුව ගහක අත්තක එල්ල නමු. අන්නේ අල්ල අද්දි බොහොම එල්ල අද්දිී බොහොම සීවම් ලෙස මෙයා ගැටයක් ගහනවා. මේ ගැටේ ගහන්න ගොඩක් දිග හොටයක් තිබුණත් මෙයාහට බැහැමොකදර මෙයා ගන්න කෙන්ද එයාට මෙයාටේ කෙන්දිවලන්නේ ගැටේ ගහන්න ඒ එයාට මෙහට කරන්න බෑ දිග හොටයක් තිබුණු. එනිසා දිග හොටයක් පිහිටලා නෑ මේ ඉන්න ගේකුරුල්ලා ඉලාන්න මෙයිඉන්න ගීරවා. මේගේ හොටේ ශේෂ සත්්‍යයඇති ොටේ සි දන්නවා ිරගේ හොටේ ම වක්ට්‍රාකාරෝ නැමිලා තියෙන්නේ. මේකයට හේතුව තමයි මේ අපි දන්නවා ගොඩක් විලාට බීජ වර්ග ආහරයට ගන්න මෙන්න මේ බීජවල අ පියලි වෙන් කරගන්න. යට හපා ගන්න පහසුන විර තමයි මේ හොටේ වක්ට්‍රාකාර පිහිල් තින් අපේ දදුලපුතලට හඳුනා ගන්න පුලුණනිි මේ ඉන්න ගිරවක් කියන එක. ඉලන්න මෙ ඉන්නේ කාක්ක නැත්තං අපි කියනවා කපුට කියලා කාක්ක නත්තං කපුට. විශේෂෙන් සත්ව සෙවනැලි දුන්න හම අපි දුරපුතාට සත්ව සෙවනැල්ලි දෙනව හඳුනා ගන්න එතොට කාක්ක සහ කපුටා කියන මේ සත්ව සෙවනලි දෙකක් කහමදහෙන් කර හඳුනා ගන්න ද අපිදන්නවා සත්තු ෝකයේ ගත්ත හම කාක්කයි කපටයි දෙන්න එක වගේ. පාටක වගේ හඬ විතරණ වෙනස්වෙන්නේ එතර දුුවපුතේ මේ දෙන්නගේ සත්ව සෙවනැල්ල හඳුනාගන්නේ කාක්කගේ සෙවනැලි රූපය. හොඳර බලන්න කාක්කගේ සෙවනැලි රූපය පෙදය පැත්තෙන් පිටිපස්සෙන් පහ ටේනෙනවා අගේ සෙවනලි රූපේ පෙදේ පැත්තෙන් පහලට යනවා. හැබැයි කුහාගේ සෙවනැලි රූපය හොටේ පැත්තෙන් පහලටයනවා. ඔන්න හොක විතරයි තියෙ එකම වෙනස. මොකද දෙන්නම කලුපාටයි දෙන්නම් එක වගේ ප්‍රමාණයක වගේ එතොට අප ප්‍රශ්නපතේ හඩ හෙන්නේනි සෙවනල්ල දහ බලපුහ හඳුනා ගන්නතිය එකම වෙනස මදපුතේ කපුුටගේ සෙවනැල්ල පෙදේ පැත්තෙන් පහලටයනවා. හැබැයි කුහාගේ ප මේ සෙවනැල්ල, ොටයි පැත්ත පහලටන නන්ස ගැනු සත පොට්ක් ව ේද. ඕ හැනු සතා කෙවලියේ වෙනස් වවා අපට නමුත් සවනැල්ලක් තුළින් මේ හඳුනාගන්න බ සෙවනල්ලන්න සත්ව රූප සරූපය හඳනාගන්නක ෙතර කොහද කපුටාද කියෙක එක මංකවේ රපද කර දිර වෙනස් කර හඳනාගන්න කපුට අන දන දුවපුතේ පෙදේ පැත්ති සෙැල්ල පහලට නොනේ කොහ න හොට පැත්තිෙන් පහට එ න මංහිතන්න වඩත් පැදිලි අපේ දලපතාලට. අද දුවපුතේ මේ බලන්නමන්න කොකා. මේ හොටේ අයිති වෙන්නේ මේ පක්ෂී හොටේ අයිති වෙන්නේ කොකාට මේ ඉන්නේ කොක්කෙකුගේ හිසක් තියෙන්න්නේ. ඉළඟට මෙන්න කොට්ටෝර්වා අපි දන්නවා කොට්ටෝරවා කියලා කියන්නේ සත්ව ලෝකයේ දෘහනිර්මාණ ශිල්පිය සත්ව ලෝකයේ සතුන්ට අවශ්‍ය පක්ෂීන්ට අවස්ස ගස්වල බෙන හදලා දෙන්න මෙහා තමයි මෙයාගේ තිවුණු හොටයක් තියෙනවා ඉළඟට මෙයාගේ මෙන්න මේ හිසේ. විශේෂී ලක්ෂණයක් ති හොට එන අස්ති දෙකක් එකනකට සම්බන්ධවෙෙන් නැහ මොකදර නිතර නිර ගස්තුරට කොට නිසා හැමුණුත් ඒවා ගෙවෙන්න ඕන් ගවෙෙනවා නමුත් මෙයාගේ අස්ති දෙක් එකම අස්තියක් වත් එකනෙකට සම්බන්ධ වෙලා නෑ මේ තියෙන්නේෙ කොට්ටෝරු එකුගේ පක්ෂි හොටය. ඉළන්න දුවපුතේ මේ ඉන්න තාරාව පේදලපතාල දන්නවා. මේ ඉන්න තාරාවෙක් මේ දකින්න ලැබෙනවා තාරාවෙකුගේ. ඉළඟට මෙඉන්නේ. උකුස්සා උකුස්සෙකුගේ රූපයක් තමයි අපේ දලපතලට මේ තියෙන්නේ අපි කලින් කතා කරාවගේ මාංස භක්ෂක පක්ෂයෙක් ඉනිසාත් තියවුණු හොටක් තියෙනවා. ඉලන්න මෙඉන්නේ වැහිලිහිනිිය වැහි ලිහිනයෙකුගේ රූපයක් තමයි මේ තියෙන ෙෙනනස සත්ව ෝකයේ සතුන්තුළ පුදුමාකාර හැකියාවන් තියෙනවා එකන මෙයාට පුළුවනි ටෙරස වැහිලිහිනිට පුළුවනි වැස්සක් එනවද කියෙක් කලින් මෙයාට දැනවා. පරිසරයේ සිදුවන වෙනස්කම් එක්ක වැැස්සක් එනවද කියෙක්. ලින්ම මෙට දැනවා.ඒ ඒක නිසා තමයිපුසේ අප පැරැෝ අධිකාලේ මුතුන්මිත්ත වැහිලිහිනියෝ පහලින් පියාමක්ණනිකත් අපිෙන ඔන්න දවසට වහිනවා කියලා. ඒන මෙයා කාලගුණ විද්‍යාඥයෙක් නැත්තන් දේශගුණය ගැන අනාාවකි පළ කරන්නක්, මොකද මෙයාට පරිසරයේ සිදන වෙනස්කම් කලින් දැනනවා. ඊළඟ තව විශේෂක්්‍යයක් තියනොටරැස වැහිල්ලිහිනිිය තමන්ගේ කැදැල් හදාගන්නේ මැටිවලින්. අදනේ දුවපුතේ මැටිභාවිතා කරලා. ැටි ාවිතා කරල සත්ව ලෝකෙ කැදල්ල හදාගන්න පක්ෂියේ කවද කිය හැවොත් හොඳර මකතියාන්න වැහිල්ි හිනිිය. ඊළඟ තවකාරණයක් තියන මේ වැහිලිහිනිියගේ කූඩුව වැහි කඩු වැඩිපුරම දකිින්ද ල බෙනපොති ජලාස්ශ්‍රීත ප්‍රදේශවල විශේෂයම පාලාම්යට බෝක්වවියට මේයාගේ කූඩුව දකින්න ලැබෙන මොකද මැටි අරගෙනෙන්න්න පහසුයි. වැඩි දුරක් නෑණි එනිසා බොහෝදුරට ජලාසාාස්ශ්‍රිත ප්‍රදේශවල මෙයාගේ. තැන නැතම මේගේ කැදලිට දකින්න පුළුවනි. ඇතවට මේ ඔය වැහිලිහිනිියගේ දර ිලා අධික කූඩු විකුණන්නේ. අන්න හරි මංහිතන්නේ අපේ ආදනි දලපු තල දැනගත යතු කාරණාවක් අපි ප. රට වැස්සියූ ශ්‍රීලාංකිකයෝක් කිය යුතුකමත් මතක් කර මේ වැහිලිහිණියගේ කූඩුව ළඟ තබා ගැනීම නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරද. ස්භාවික සම්පත්දුට ආදරය කරන්නම් නිදිට මේ වැහිලිහි කූඩුවක් අපි ළඟ තියෙන න ඒක අපි නීතිය ඉදිරයේ වැරරි කාරයක් වෙන එනිසා. වත්ඒවාගේදව කන පොත මේ ස්භවික සපත අපි රැකගන්නවන මුද මේේවත් එක් කල තමයි මේ සියල දේවල් බැඳීතියෙන්නේ දැනට ලෝකේ කතිකාවතක් නව ස්භාවධර්මයට හනිරපු නිසාදෝ මේ වගේ ව්‍යසනයක් මතුවෙලාතියන්නේ කියලා එකසේ වෙතත් අපි සවබාධර්මක ජීවත පුදගල විදිර සභාවධර්මයට, ආදරේ කරන්නඕනේ රැකගන්නෝන කියන මතක් කිරිමත් කරනවා.ඒ එකකමස කනෙක් කකනවර වඩකුරල්ලනේය ගේ කියන හදන ලසට මේකරන්න තොට ගේකුරල්ලයි වඩකරල්ල තර පෙනැක් තියනවානේ. ගේකුරල්ල සහ වඩුකුරල්ල නෑ ගේකුරල්ල සහ වඩකුරල්ල ගත්තහම අපි අර එල්ලෙන කැදැල්හ දන්නේඒ ගේකුරුල්ල කියලත් අපි කියනවා වඩුල්ල කිය කියන ොකද මේක සමහර විට ප්‍රාදේශය වෙනස්වන දේවල් තියෙනවා අපේ මෙන්න මෙතන තම අපි දනගන්නපති සහර විට අපි කතාගන්න අපේ භාෂාව අපි වචනවල ප්‍රාදේශය වෙනස්වන තැන්තියෙනවා. එ එකට මේ සමහර සතුන් හඳනාගැනීමට යොදන නම් ප්‍රාදේශයනුව ප්‍රදේශනුව වෙනස් වෙනවා ඉට හැබ විාගයටන්නේ. ඒ එතනැද හන් ටැස නිතර විශෂ නිර්දේශය තියන වචන දැේ දලප තා තවත්රන වැරදක්තම ම අපේ දෙමපියොත් මේ දවස්ස ෙදර ඉ සමත්ක් කනවා ද අපට ඒකදේශක සත්තුව න්න හඳනාගන්න ඉලාට එක දේශක පක්ෂීෙන් ඉන්නවා. ඒක දේශක මත්සය න්නවා. මේගේ ගත්තහම සීමාවක් නැතුව ගුඩක් දේවල් පාඩක් කරනවා දැන් ටෙරන්සට කවදාවත් අපට ඒක දේක ශසාක මචරයි තියන් කියලා සමක් දාන්න ැන් මොද අද අපිතාර ගස් ප්‍රමාණයට වඩ හට තවලුත්දහක් කොයා ගන්න ලුවනි. හැබැයි. අපේ පහවසර විශෂය නිර්දේශය තුළ අප දීලාතියන මෙන්න මේ ඒ දේශක ගස්්ටික බලාගන්න කියලා. එතුර අපි ඒටික විතරයි පාඩන් කරගන්න ඕන. එනිසාමන් අපේ අධදනේ දෙමාපියන් මහිතන්ටෙනස හොඳ ප්‍රශ්යක් මතු කරේ අපේ දෙමාපියන්ගේ ඉල්ලිමක්න්නන අධදන දෙමාපියන දවාදරුවන්ට මඟ පෙන්න අදී. හැමතිස්ස මේ සීමාව දැනගෙන ඔබේ සඳහා මැදිහත්වෙන්න. අර අනවශ්‍ය විදිහට දෙන්න ගියොත් ඒක අපේ දරුවන්ට නීර්රසයි. සහ දරාගැනීමේ හැකියාවක් නෑ. ැ අපි දන්න අපේ රටේ විධ ප්‍රමාණය කෙටි දුර කතනාං තියනවා. විධ අවශ්‍යතා සඳහා ධ ආතනව කෙටි දුරකතන්ක තියන නමුත් අපේ විෂය නිර්දේශය තියන්නේ පැහැදිලුව දුරකතරංක කහිපයක් විතර. මං මතාකරොත් එක එකයි නමේ එක එකයිට දහනෑ දහනමේ දහනය විස්සව ොය වගේ දුරකතරංක කහිපයක් විතරයි යන්නේ. හැබැයි අප දෙපිය අපේ දෙමවපිය කරන වැරදත්තමට දනන්ස. මේ භාවිතේ තියන සියලූම කෙටිදුරකතලංක අපේ දරුවන්ට දෙන්න යනවා. එක මහිතාන්න ප්‍රායෝගික නැහැ. එක අවශ්‍යතාවකුත් නෑනිසා ශිෂ්ත්ව විභහගට හැමතිස්ස මහන්න. විශ දශය යනටක විතරක් කියනෙක ටැරන්සගේ ප්‍රශ්නයක් එක්ලම මතු කරන නිසා සහර දේවල්තියන ප්‍රදශයන්ුව වෙනස් වෙනවා හඳුනා ගැනීමට යොද නම්ගම් නමුත් විවාාගී හැමතිස්සමන්නේ විෂය නිර්දේශයේ ගුරු මාර්ගෝප්දේශ සංග්‍රහයේ තියන දේ සහ පෙලපොතේ තියන දේ විිතරක් කියනෙකත් මෙවස්ථයි මම්බොහම කැත්තෙන් ස හදර මතක් කරන්න. එතකට අද අපි කතරු දේවල ොඩ කෙටී කිව්ව විනාඩියකින් වගේ ඩගින් දෙයකින් වගේ අදවස තුළ මහිතන් අපි ගනිත ගැටලුවක් විසන විදි සාච්චා කර එතනදී වඩා පහසුට්‍රමය භාවිත කරන විදි කියලා දුන්න ඒත් එක්කම පරිසරේ විශෂයට අදාල කොටස්කීපයක් සාකච්ඡා කර. අදනේ දේපුතේ මම ගනිත ගැටලුවක් විසඳන්න යන්න හැ. තව මතකතිය තාගත් යුතු කාරණක් කියලාදෙනවා විභාගට ගනිතය විශයට අදාළව. දැම් බලන්න මෙන්න මෙතන? මෙතන කනු දෙකක් තියන මේ තිෙන්නේෙ කනු දෙකක් නම් මෙතන පරතර තියෙන්න්නේ එකයි. මේ තියෙන්නේ කනු දෙකක් පරතර එකයි. හැබැයි මේ කනු තුනක් වෙද්ධිපතේ පරතර දෙයි. කනු හතරක් වෙද්දී පරතර තුනයි. කනු පහක් වෙද්දී පරතර හතරයි. එහෙනම් මං මේ අතෙන් නිගැන්වි දැනගත යුතුම කොටස. මොකක්ද ගනිත ගැටලු විසඳීමේදී හොඳර මතක තියායනපුතේ නිතරම කනුගානට වඩා පරතර ගාන එකක් අඩුවෙනෝ ගද මතකති යන්න පෙදලපුතාල කනුගානට වඩා පරතරගාන එකක් අඩුවෙනවා. ඊළඟ කාරණය තම එපුතේ පරතරගානට වඩා කනුවකක් වැඩුවෙනු. අයිමතක් කරන්නන් කනුගානට වඩා පරතරගානකක් අඩුවෙනවා. පරතරගානට වඩා කනුගානකක් වැඩි වෙනවා. හැබැයි එහෙම වෙන්න ටෙරන්ස මේක රිජුවතිබුණොත් කෙලින් තිබුණොත්. හැබැයි මේක වක්ක්‍රාකාරව තිබුණුත් ලපුතිේ තන යන වක්්‍රයා රව්මක් එතවට මෙතන කනු පහක් තියනවා හැබැයි පරතරක යක් තියෙනවාද පරතරත් පහක් තියෙනවා මේ වක්්‍රාකාර වෙද්දි කනුගානයි පරතර ගානයි සමාන වෙනවා. ටෙෙනස ම මේක මදක් කරන්න හේතුව තමා අපේ දුවලපුතාල මේ වගේ ගනන් හද්දිී මෙන්න මේ මූලික සංකල්ප ටික දැන ගත යුතුම ටික අමතක කරනවා ඒ දැනගත යුතුමටිකාමතක කරලා විවිධත්‍රම භාවිතා කරලා මේ ගාන හදන්න යනවා. එහෙම හදන්න බෑ එනි සමන් ආයත් මතක් කරනවා. කෙලින් අතර තිබුණොත් නිතරම කනුගානට වඩා පරතරගානකක් අඩුවෙනවා. කෙලින් අතර තිබුණොත් නිතරම පරතරගානට වඩාපතිේ කනුගානකක් වැඩි වෙනවා. හැබැයි රව්මට තිබුණොත් කනුගානයි පරතරගානයි එක සමාන වෙනවා. මෙන්න මේ කියන කාරණාව උොදට මතක තියාගන්න. ශේෂෙන් ගනිත ැටලු විසඳීමේදී මේ කියන මූලික සංකල්ප ටික. මේ කියන වැදගත්ම කාරණාටික, හරියට මතක තියාගත්තුොත් ගනිත ගැටලුුවහන්නේ මොන විදිහටද අපේ දුවලපුතාලට ඒක හොයා ගන්න පුළුවනි.ටලස මම තව පුංචි මතක් කිරීමක් කරනවා පරිසරයේ කොටස කතා කරපු නිසා. දුවපුතේ පරිසරේ කොටසද අපට නිවැරදි පිළිතුර තෝරන්න කියලා දෙනවානි. එතකොට මේ නිවැරදි පිළිතුර තෝරන්න ගිහාම ඔයා පිළිතුර ගන්න ත්‍රම කිහිපයක් තියනවා. එකක් තමයි ප්‍රශ්නය කියවලා කටපාඩමින් පිළිතුර තියනොදෙලා බල ොද අපිහිත ලංකාවේ උසම කන්ද පිදුරු තලාගල කන්දේ කටපාඩමින්න්නේ. හැබැයි. අපි අහලවත් නැති ප්‍රශ්න තිබුණුත්. අන්න ඒවාගේ වෙලාවට අපි නොදන්න දේවල් නැත්තන් ප්‍රශ්නයට ගැලපෙන් නති දේවල් ඉවත් කරලා. මේ වචනය වැතගත්. ඉවත් කිරීමෙන් පිළිතුර ලබාගන්න පුළුවනි හොදයිස ඉතිං ගෝමස්තුතිසය අදත් මත කිරණුත් කර වැදගත් දෙවල් ගොඩක් කියලදුන්න.